භානුක රාජපක්ෂගේ ශාරීරික යෝග්‍යතාව සුදුසු මට්ටමක නොමැති බව පවසමින් ඔහු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 20x20 තරගාවලිය සඳහා නම් කර නැහැ. කෙසේ වෙතත් මීට පෙරද භානුක රාජපක්ෂගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ගැටලුකාරී තත්වයක් මතු වූ අතර ඔහු එම හේතුව මුල් කරගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට තීරණය කළා. නමුත් ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂගේ ඉල්ලීමකට අනුව යලිත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු භානුක මෙවර තරගාවලිය සඳහා නම් නොකිරීම කනගාටුදායක තත්වයක් බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් පසුගිය දා අවසන් වූ ඕස්ට්‍රේලියා 20x20 සංචාරයේ අතරතුරදී ක්‍රීඩකයන් 3 දෙනෙකු ආබාධවලට ලක් වූ අතර ඔවුන් 3 දෙනාද ඉන්දියා තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා. මේ අතර ආබාධයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාද මෙම සංචිතයට නම් කර නැහැ. කොවිඩ් රෝගී ආසාදනය වීම හේතුවෙන් වනිදු හසරංග සහ බිනුර ෆ්‍රෙනාන්ඩෝද සිටින්නේ තරගාවලිය පිළිබඳ අවිනිශ්චිත තත්වයකයි. මෙවැනි අවස්ථාවකදී ප්‍රවේගකාරී පිටිකරුවෙකු ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලියට එක් නොකිරීම කනගාටුවට කරුණක් බව ක්‍රීඩා විචාරකයන් මෙම ප්‍රේක්ෂකයන්ද පෙන්වා දෙනවා. මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. විශේෂයෙන්ම අපේ ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ මහත්මයාට වෙලා තියෙන අසාධාරණයේ සම්බන්ධව අපිට දැනගන්න තියෙන ආකාරයට එතුමා ඉන්දියන් සංචාරයටත් එකතු කරගන්න කටයුතු කරලා නැහැ. භානුක රාජපක්ෂ කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්, හොඳ අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම අපි විශ්වාස කරනවා අපේ රට නියෝජනය කළ යුතු ක්‍රීඩකයෙක්. හැබැයි ක්‍රිකට් තේරුම් කමිටුව සහ පුහුණුකරුවන්ගේ නිර්දේශයන් මත තමයි මෙවර ඉන්දියන් සංචාරයට කණ්ඩායම තෝරලා තියෙන්නේ. ඉතින් අනුව ඔහු තෝරාගෙන නොගැනීමට හේතු පිළිබඳව ඔහුවත් දැනුවත් කරලා තියෙනවා සහ අමාත්‍යවරයා විදිහට මාවත් දැනුවත් කරා. ඉතින් මම හිතන්නේ ක්‍රීඩකයෙක්ගේ පෞද්ගලික කාරණා පිළිබඳව මම හිතන්නේ ගරු කතානායකතුමනි අපි ඒක මාධ්‍ය කතා නොකළ යුතු කාරණයක්. හැබැයි මේක ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ අවසානේ නෙවෙයි. ඔහුට ඕන තරම් වයස තියෙනවා, හැකියාව තියෙනවා, දක්ෂතාවය තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ඔහු හොඳ කම්බැක් එකක් ක්‍රිකට් වලදී